මේ කටයුත්තෙන් දැන් අනුර කුමාර දිසානායක දිනුවද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ රෙදි ගලවන්න කියලා ඒ රඟ දක්වපු තිරනාටකයේ තුලින් නැති වුණේ අනුර කුමාර දිසානායකගේ රෙදි කියන එක තමයි අපිට පේන්නේ. එතකොට ඊයේ ITN එකට ගිහලා අනුර කුමාර දිසානායක සුධර්මන් රදලියගොඩ කතා කරේ මොනවද? ආර්ථිකය ගැන කතා කළේ නැහැ. මේ සමස්තයක් ඇටියන ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන් වෙනත් වෙනත් විෂයන් සම්බන්ධයෙන් හැරි ටිකක් කතා කළා. ITN එකේ කට්ටියට ඉත්තෑව දිව්වද මේ 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 මේක අපි කියන්නේත් නැතුව අපි එකග වෙන්නේත් නැතුව ITN නාලිකාවට මොකද්ද තිබිච්ච අයිතිය මේ ඒකපාර්ශ්විකව තීරණය කරලා මේකට මැදිහත් වෙලා ඒ ගත්ත සිංගිති ආතල්ලකින් අනුර කුමාර දිසානායකලා ඇතුළු මාලිමාවේ සෙට් එකට සිංගිති ආතල් එකක් දැරෙන්නේ නැති දෙයයන් පිටයි අපේ න්‍යාය පත්‍රයේ මේකයි අපේ නායකයා අපි වන්නේ ආර්ථික කමිටුව පිළිබඳ විවාදකින් පස්සේ තව දුර කවුරු හරි ඉන්නව නම් මමත් අභියෝග කරනවා අපේ නායකයා අපි පරිසම් කරගන්න ඕනේ පුළුවන් නම් අපිත් එක්ක විවාදයකට එන්න කියලා. අපි පැහැදිලිව කියනවා ඇයි අපේ නායකයා ගියේ නැත්තේ මේක සියල්ලට පොදු තැන සියලු නාලිකාවන් එක්ක මේ විවාදේ කරන්නේ. ඒ වුණාට ප්‍රේක්ෂක විචාර සංඛ්‍යාවක එක බලලා තියෙනවා. ඉතින් දැන් මේ වගේ ප්‍රේක්ෂකව ඉන්න තැනකට මෙතුමා ගියා නම් ඊට වඩා හොඳ නැද්ද? අපි කියමුකෝ අභියෝගයක් එනවා එන්න ගහ ගන්න කියලා. ඉස්සර ඉස්කෝලේ ඉඳන් පිටරේට ගිහිල්ලා ගහ ගන්නවා. එහෙම නෙවෙයි දේශපාලන නායකයෝ දෙන්නේ වාද විවාද කරද්දී සියලු දෙනාට පුදු තැනක් වෙනවා. ඒ පිටරේට එන්න කිව්ව ගහ ගන්න චැලෙන්ජ් එක බාර ගත්තේ නැහැ. චැලෙන්ජ් එක බාර ගන්න තියෙන්නේ. අපි මේ චැලෙන්ජ් එක දුන්නේ ඉස්සලම කිව්ව ආර්ථික කමිටුවට එන්න කියලා. ජනතාව බලාගෙන ඉන්නවා කොයි පක්ෂයේ ආර්ථික සැලැස්ම යෝජනා හොඳ කොයි පැත්තේද කියලා. JVP එකට ඒක නැති නිසා JVP එක බයයි ඒකට ඉන්න. දැන් මූලපත බැලුවාම නම් දැන් පේන්න තියෙන්නේ මේ සජිත් මහත්තයා ආවේ නැහැ බයෙත් ඔවගේ දේවල්. ඉතින් මූණ පොත නෙමෙයි මූණ බලලා වැඩ කරන්නේ මූණ පොතයි බලන්නේ.